අයිබෝන් කියලා යාළුවෝ හැමෝම පිළිගන්නවා ඒ වන් එන්ටර්ටේන්මන්ට් YouTube channel එක වෙතට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ දවස්වල ලොකු මාතෘකාවක් වෙච්ච මේ ස්නයිඩර් කට් එක ගැන. ඉතින් මොකද්ද මේ ස්නයිඩර් කට් එක? මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? අපි ඒ ගැන කතා කරමු. දැනට ලෝකයේ තියෙන ප්‍රධානම කොමික් සමාගම් දෙකක් තමයි Marvel හා DC කියලා කියන්නේ. Marvel කොමික් චරිත රැසුරින් නිර්මාණය කළ MCU එම නැත්තම් Marvel Cinematic Universe එයාලගේ පළවෙනි චිත්‍රපටයේ විදිහට 2008 ඉදී Iron Man පළවෙනි චිත්‍රපටය නිකුත් කරනවා. ඊට පස්සේ Captain America Thor කියන Marvel චරිත රැසුරිනුත් MCU චිත්‍රපටින් නිර්මාණය වෙනවා. ඊළඟට 2012 ඉදී Marvel සිනමා විශ්වයේ සිටින ප්‍රධාන කොමික් චරිතයකට එකතු කරමින් Avengers චිත්‍රපටි මාලාව ආරම්භ වෙනවා. ඉතින් MCU මෙහෙම වෙනකොට DC සමාගම එයාලගේ කොමික් චරිත ඇසුරින් DCEU එහෙම නැත්නම් DC Extended Universe නමින් සිනමා විශ්වයක් ආරම්භ කරනවා. මේ DCU යටතේ නිෂ්පාදනය කරන පළවෙනි චිත්‍රපටය තමයි Superman චරිතය ඔස්සේ 2013 දී නිකුත් වෙන Man of Steel කියන චිත්‍රපටය. ඉතින් මේ Man of Steel කියන චිත්‍රපටයට DCU එකට හොඳ ආරම්භයක් දෙන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ DCU එකේ දෙවෙනි චිත්‍රපටයේ විදිහට 2016 දී කොමික් විශ්වයේ ප්‍රධානම චරිත දෙක වෙන Batman හා Superman එකට යොදාගෙන Batman vs Superman Dawn of Justice කියන චිත්‍රපටය නිර්මාණය වෙනවා. හැබැයි මේ චිත්‍රපටය නම් ආතයන් වාර්තාතින් අසාර්ථක වෙනවා වගේම තමයි විචාරක බැස්සුන් ලබා ගන්න සමත් වෙන්නේ නැහැ. ඉතින් 2013 ඉඳන් අද වෙනකන් තියෙන මේ MCU DCU සීතල යුද්ධයෙන් MCU ඉදිරියට ඇවිත් තියෙන්නේ ඔවුන් නිකුත් කළ සියලුම චිත්‍රපටවලට ආදායම් වාර්තාවලට බැවැනීමට හැකි වුණු නිසායි. කොහොම හරි 2021 දී මේ ස්නයිඩර් කට් එක වගේම Batman චිත්‍රපට සීතල නිකුත් වීමත් එක්ක DCU ඉදිරියට පැමිණේවි කියලා අපිට බලාපොරොත්තු තියන්න පුළුවන්. DCU එකේ නිකුත් වුණු Man of Steel වගේම Batman vs Superman කියන චිත්‍රපට දිත්තේම අධ්‍යක්ෂණය කරන්නේ Zack Snyder කියන දක්ෂ අධ්‍යක්ෂකවරයා විසින්. කොහොම හරි Batman vs Superman චිත්‍රපටය අසාර්ථක වුණත් Warner Bros සමාගම ඒ වෙනකොට Zack Snyderත් එක්ක DCU වල දැවැන්තම සිනමාපටය ලෙස මේ Justice League චිත්‍රපටය නිකුත් කරන්න මූලික වැඩකටයුතු ආරම්භ කරලා තිබුණේ. ඉතින් අධික පිරිවැයක් එක්ක Justice League චිත්‍රපටයේ රූගත කිරීම සිදු කරන්න Zack Snyderට හැකි වුණා. ඉතින් ජස්ටිස් ලීග් චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු සිදු වන කාලවකවානුවේ හරියටම 2017 මාර්තු මාසෙදී Zack Snyder'ගේ දියණී තම තවාසනාවන්ත ලෙස සිය දිවි හානි කරගෙන මිය යනවා. ඉතින් ඊට පස්සේ 2017 මැයි මාසෙදී Warner Bros සමාගම නිවේදනය කරනවා Zack Snyder මේ ඛේදවාචක නිසා චිත්‍රපටයේ වැඩ කටයුතු වලින් ඉල්ලාස් වෙනවා කියලා. කොහොම හරි ඔගේන තව මතයක් තියෙනවා. ඒ තමයි Warner Bros සමාගම Snyder'ව අස්කරා කියන එකත් एक मतयाक तीरण ये मुखद जस्टिस लीग चित्रपटे अधिक पिरीवय अवम करवेगाटी तो आरंभ कर लिखो एमसीयु के एवेंजर्स इन्फिनिटी वॉर चित्रपट खाली मैं जस्टिस लीग चित्रपटे वेगाटी तो अवसर कल रिलीज करान ओमन आवट ओण प्रसमागम हिम खरा कि कुमारी थिंग अंतिम Zack Snyder जस्टिस लीग चित्रपटे वेगाटी तो लिंग संपूर्ण मीवा चित्रपटे वेगाटी सीएट असूवा की तरह अवसर तीन कोटे ඉතින් ඊට පස්සේ Zack Snyder'ගෙන් පස්සේ Warner Bros සමාගම විසින් චිත්‍රපටි ඉදිරි වැඩ කටයුතු වල අධ්‍යක්ෂකවරයා ලෙසට සම්බන්ධ කරගන්නේ මේ Avengers චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයෙක් ඉදිරි කටයුතු කරපු Joss Whedon කියන අධ්‍යක්ෂකවරයා. Whedon'ගේ සම්බන්ධයමත් එක්ක Warner Bros සමාගම Justice League චිත්‍රපටේ එයාලට ඕන විදිහට හසු වෙන ගන්නවා. ඒ වෙනකොට රූගත කිරීම අවසන් කළ තිබුණු චිත්‍රපටේ පිටපතට අලුතින් නියම පිටු 80ක කොටසක් එකතු කරලා චිත්‍රපටේ රූගත කිරීම Whedon නැවත ආරම්භ කරනවා. ඊට පස්සේ Warner Bros සමාගමේ තීරණත් එක්ක මේ චිත්‍රපටයේ Zack Snyder අධ්‍යක්ෂණය කරපු ගොඩක් දර්ශන චිත්‍රපටින් ඉවත් කරනවා. අපි දැන් බලමු මේ ස්නයිඩර්ගේ ජස්ටිස් ලීග් චිත්‍රපටයේ තිබුණ ඒත් අපිට බලන්න හම්බ වෙච්ච බීඩන්ගේ චිත්‍රපටින් නොදකපු දේවල් මොනවද කියලා. පළවෙනි එක තමයි මේ සුපර්මෑන්ගේ කළු වැඳුම. ඔයාලා DC ෆෑන් කෙනෙක් නම් දන්නවා කොමික් වලදී සුපර්මෑන් මරණයෙන් පස්සේ ආපහු එන්නේ කළු වැඳුමකින්. ඉතින් ස්නයිඩර් ත්‍යාගේ චිත්‍රපටියට මේ ඇඳුම සුපර්මෑන්ට එකතු කරලා තිබිලා තියෙනවා. ඉතින් කොමික් කතාවලින් විතරක් දැකපු දෙයක් යථාර්ථයක් කරන්න අදහසින් ස්නයිඩර් මේක කරලා තියෙන තිබ්බත් අවසනාවට අපිට ඒක නම් දකින්න උනේ නැහැ. දෙවැනි එක Wonder Woman ගේ කඩු පහර. ඇත්තටම Justice League චිත්‍රපටයේ අවසානයේ අපි හිතපු තරම් හොඳ අවසානයක් නම් වුණේ නැහැ. චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ට චරිතය වෙච්ච ස්ටෙෆන් උන්ට වීරයන්දුන සටන මදී කියලා හිතන අවසානයක් තමයි Joss Whedon යාගේ චිත්‍රපටයේ දීලා තිබ්බේ. ඒත් Snyder යාගේ අවසන් දර්ශනයේ හැටියට මේ ස්ටෙෆන් උල්ෆරා යන Aquaman ගේ ත්‍රිශූලය, ඒ වගේම Superman ගේ සුපිරි අධිබල පහර දීම, ඒ වගේම Wonder Woman ගේ කඩුවෙන් අන්තිමට ස්ටෙෆන් උන්ගේ හිස ගලවන අවසානය Snyder දීලා තිබිලා තියෙනවා. ඉතින් ඒ වෙනුවට අපිට බලන්න හම්බුනේ වීඩියෝ නිසින් දීලා තිබුණු කොහෙත්ම සෑහීමකට පත් නොවිය හැකි අවසානයක් තමයි.
තුන්වෙනි එක ඇටම් චරිතය සම්පූර්ණයෙන්ම බැහැර කිරීම. ස්නයිඩර් කමේ චිත්‍රපටය හරහා ඇටම් කියන කොමික් චරිතයේද විනාඩි කිහිපයකට දර්ශන වලට ඇතුළත් කරලා තිබිලා තියෙනවා. කොමරි ඔරියන් ලීගෙන් නළුව තමයි මේ චරිතය රඟ දක්වලා තියෙන්නේ. ඉතින් ස්නයිඩර්ගේ මේ චරිතය හඳුන්වා දීම තුළින් ජස්ටිස් ලීග් අනාගතය ගැන ඔහු තව බොහෝම සැලසුම් තියෙන්නේ නැති කියලා අපිට හිතන්න පුළුවන්. හතරවෙනි එක ෆ්ලෑෂ්ගේ කාලතරණය. අපි බලපු ජස්ටිස් ලීග් චිත්‍රපටයේ ෆ්ලෑෂ්කින් වැඩක් ගත්ත බවක් නම් අපිට පෙනුනේ නැහැ. ඒත් ස්නයිඩර් මේ චිත්‍රපටය හරහා ෆ්ලෑෂ්ගේ කාලතරණය වගේම ඒකෙන් සයිබෝග් ප්‍රසිද්ධවන අතුරුඵලයන් ගැන ඇතුළත් කරලා තිබිලා තියෙනවා. සෙන එක සයිබෝග් සිනමා ශාලාවලට නිකුත් වෙච්ච චිත්‍රපටයේ ලොකුම සාධාරණ වෙච්ච චරිතය හැටියට සයිබෝග්ව හඳුන්වන්න පුළුවන්. සයිබෝග්ට චිත්‍රපටයේ ලැබුණු කාලය මදී කියලා චිත්‍රපටයේ බලපු ඔයාලට හිතෙන්නේ නැති. ඒත් ස්නයිඩර් එයාගේ චිත්‍රපටයේ සයිබෝග් මදර් බොක්ස් එකට සම්බන්ධ කිරීම සයිබෝග් රොබෝ චරිතයට පරිවර්තනය වීමට කලින් සිදුවෙච්ච සිදුවීම් කිහිපයක් වගේම මේ ස්ටැලබ් එක ඇතුළත ඉස්ටබන් නුඹුන් සමග ඇතිවන සටන උපුත් රූගත කිරීම සිදු කළා තිබිලා තියෙනවා. ඒ වගේම මේ සිද්ධියේදී සයිබෝග්ගේ පියාවන සයිරස් ස්ටෝන් නියන දර්ශනය තියෙනවා කියලා අපිට හිතන්න තරම් සාක්ෂිත් තියෙනවා. චිත්‍රපටයේ වර්ණ භාවිතය ඡායාරූපයේ බැලුවම ඔයාලට පේනවා ඇති ස්නයිඩර් භාවිතා කරලා තිබිලා තියෙන අඳුරු වර්ණයන්ට උරු වර්ණ භාවිතයක් තමයි. ඒත් වේඩන් එකතු කරලා තියෙන ඊට වඩා හාත්පසින් වෙනස් වර්ණ භාවිතයක්. මේ දර්ශනයේ අවසන් සටනේ ආරම්භයේ දර්ශනයක් වෙන අතර මේ දර්ශනයේ පව වෙනස් කරලා තියෙන විදිය ඔයාලට බලා ගන්න පුළුවන්. චිත්‍රපටයේ දාවන කාර්යය ජොස් වේඩන් විසින් ජස්ටිස් ලීග් චිත්‍රපටයේ කරපු ලොකුම සාධාරණය තමයි මේක. වේඩන්ගේ චිත්‍රපටයේ විනාඩි 120ක් එහෙම නැත්නම් පැය දෙකක් වුණාට සැක් ස්නයිඩර්ගේ චිත්‍රපටයේ පැතොනයි විනාඩි 34ක චිත්‍රපටිය. හැබැයි ඇත්තටම රූගත කරපු සියලුම දර්ශනවල එකතුවත් එක්ක ස්නයිඩර්ගේ චිත්‍රපටයේ පැය පහක චිත්‍රපටියක් කියලා තමයි ස්නයිඩර් එකද කරපු ට්විටර් පණිවිඩයක සඳහන් වෙන්නේ. ඉතින් මීට අමතරව මේ සුපර්මෑන්ගේ සොහොන ළඟ ඇක්වමෑන්, වන්ඩර් වුමන්, ෆ්ලෑෂ් වගේ සයිබෝග් චරිතවල එකතු වීම. ඒ වගේම ඇක්වමෑන්ගේ ඇඳුම හම්බ වෙන හැටි ජස්ටිස් ලීග් චිත්‍රපටයේ අවසානයේ ඇක්වමෑන් චිත්‍රපටයට සම්බන්ධ කරන ආකාරයත් ෆ්ලෑෂ් අයිරිස් එකට සිටින දර්ශනය ඇතුළු තවත් බොහොම සෙක්ස් ස්නයිඩර්ගේ දර්ශන චිත්‍රපටින් ඉවත් කරලා තිබිලා තියෙනවා. එතකොට 2017 දී නිකුත් වුණු මේ ජස්ටිස් ලීග් චිත්‍රපටයේ ජොස් වීඩන් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටය නම් මේ සැක් ස්නයිඩර්ගේ චිත්‍රපටය කොහෙද? ඒක තමයි අපි මේ කතා කරන ස්නයිඩර් කට් කියලා කියන්නේ. ජේසන් මොමෝවා, ගැල් ගැඩට් වගේම බෙන් ඇෆ්ලෙක්සින් ට්විටර් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මුදාහැර ට්විටර් පරිවිඩ විශාල පෙරලියක් සිදු වීමට සමත් වුණා කිව්වොත් නිවැරදි. ඊට පස්සේ මේ ස්නයිඩර් කට් එක මොකද්ද, මේක ඇත්තක්ද කියලා දැනගන්න ලොකු පිරිසක් උනන්දු වුණා. ඊට පස්සේ සමාජ මාධ්‍ය ජාලාවදසේ එකතු වෙච්ච සිනමා රසිකයන් 180,000 දෙනා ස්නයිඩර් කට් එක රිලීස් කරන්න කියලා පෙත්සමක් සත්සම් කරලා වෝනබස් සමාගමට යවලා තිබුණා. ඒ වගේම සැරෙන් සැරේට සැක් ස්නයිඩර් නිකුත් කරපු චිත්‍රපටින් ඉවත් කර ඔහුගේ දර්ශන සමාජ ජාලා මාධ්‍ය වලට එකතු වෙද්දී ප්‍රේක්ෂක තව තවත් මේ ස්නයිඩර් කට් එක ගැන උනන්දු වෙන්න පටන් ගත්තා. 2019 දී සුප්‍රසිද්ධ සැන්ඩියෝගෝ කොමික් කෝන් වලදී එක්තරා රසිකයෙක් ස්නයිඩර් කට් එක වෙනුවෙන් සමූහ අරමුදලක් පිහිටුවුණා. මේ අරමුදල ලැබෙන කොටසක් රිලීස් ද ස්නයිඩර් කට් යනුවෙන් එහි ප්‍රචාර කටයුතු ආරම්භ කිරීමට, තවත් කොටසක් සීදී විනාශා ගැනීම වැළැක්වීමේ ඇමරිකානු පදනමට පරිත්‍යාග කිරීමට කටයුතු කරනවා. ඉතින් සැන්ඩියෝගෝ කොමික් කෝන්හිදී ප්‍රදර්ශනය කරන විශාල පුවරුවත් ඉන්පසු 2019 නිව්යෝක් කොමික් කෝන් වලදී ප්‍රදර්ශනය කරන දැන්වීම පුවරුවක් මේ අරමුදල යටතේ සිදුවෙන කරපු දෙයක්. ඊට පස්සේ කවුරුත් නොහිතපු විදිහට මොවුන් 2020 ජනවාරිවලදී ඇමරිකාවේ FA කප් නම් පාපන්දු තරගාවලියකදී ඩිජිටල් දැන්වීම පූර්වක රිලීස් ද ස්නයිඩර් කට් යනුවෙන් විනාඩි 4ක දැන්වීම ප්‍රචාරය කරනවා. අද වෙනකොට මේ අරමුදල සියදිවි නසා ගැනීම වැළැක්වීමේ ඇමරිකානු පදනමට ඇමරිකන් ඩොලර් 150,000ක මුදල ලබා දීලා තියෙනවා. ඔන්න ඔය විදිහට ඉතිහාසයෙන් නොවිරු පරිදි රසිකයන් විසින් කරපු බලපෑම නිසාම ස්නයිඩර් කට් එක ලබන අවුරුද්ද, ඒ කියන්නේ 2021 අපිට බලා ගන්න ලැබෙනවා. ඒ මේ අවුරුද්ද මේ 27 වෙනිදා සේවාව ආරම්භ කරන HBO Max ස්ට්‍රීම් සේවාව හරහා. මේක පැය 4ක චිත්‍රපටයක් විදිහට හරි, එහෙම නැත්නම් කොටස් 6ක මිනි සීරීස් එකක් විදිහට හරි නිකුත් කරනවා කියලා තමයි උන් කියන්නේ. කොහොම හරි ස්නයිඩර් කට් එක ඉදිරි වැඩ කටයුතු වලට තවත් ඇමරිකන් ඩොලර් මිලියන 20ක් 30ක් අතර මුදලක් වැය වෙනවායි කියලා තමයි උන් සඳහන් කරන්නේ. ඉතින් අපි බලමු ස්නයිඩර් කට් එක හරහා මේ DCU එකට ඉස්සරහට මොන වගේ කාලයක් උදා වේද, වගේම ඉස්සරහට මොන විදිහ විදියක් මේ MCU හා DCU අතර සීතල යුද්ධය සිදු වේද කියලා.
ඉතින් ස්තුතියි ඔයගොල්ලෝ අපිත් එක්ක එකතුලා හිටියට අපි ඉක්මනටම ඊළඟ වීඩියෝ එකත් අපි ඔයගොල්ලන්ට අරන් එන්නම් ඉතින් ඊළඟ වීඩියෝ එක ආපු ගමන් ඔයාලට දැනගන්න ඉක්මනට අපිව subscribe කරලා පහල බෙල්ල icon click කරලා තියන්න